समन्ता चक्रवालेसु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मोक्खदं साधु 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 धम्मस्तवन कालो अयं भदंता धम्मस्तवन कालो अयं भदंता धम्मस्तवन कालो अयं भदंता साधु 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 नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स साधु खतमो च भिक्खवे सोको योको भिक्खवे अन्यतरान्यतरेण व्यसनेन समन्नागतस्स अन्यतरान्यतरेण दुःखधम्मेन पुट्टस्स सोको शोचना शोचित्तं अन्तो सोको अन्तो परिशोको अयं उच्यतो भिक्खवे सोको सद्धा बुद्धि संपन्न पिन्नत्नी सम्मा संबुद्धरजानन वहांसी देशना करपु आकारेट अपि मनसिकारे सकस करगन्न वेडपिलिवेलक् सब्बासु सूत्रे इतामत्म मेनविंग संधान करला तियेनवा इतिं ए संधा कलयुतु मेनेहि किरीम मनसिकारे सकस वेन्ने निवर्दि वेन्ने अपि मनसिकारे सकस वेन्ने अपि मेनेहि करन विधिय अनुवाय යම් දෙයක් ගැන මෙනෙහි කරන්නේ යම් විදිහකටද ඒ මෙනෙහි කරන විදිහ අනුව ඊළඟ අනාගතයේදී මෙනෙහි වෙන මොන හරි දෙයක් අරමුණු වෙනකොට මෙනෙහි වෙන්නේ ඒක ගැන ඒ විදිහට දැන් කෙනෙක් ගැන අපි හොඳට මෙනෙහි කරලා තිබුත් එයා හොඳ කෙනෙක් කියලා එයාව දකින්නකොට අපිට හොඳ කෙනෙක් කියලා මෙනෙහි වෙනවා නේද ඊට පස්සේ අපි කෙනෙක් ගැන මෙනෙහි කරලා තිබුත් නරක කෙනෙක් කියලා එයාව දකින්නකොට අපිට නරක කෙනෙක් කියලා මෙනෙහි වෙනවා හොඳ කෙනෙක් කියලා නරක කෙනෙක් කියලා මෙනෙහි වෙන්නේ එයාගෙන මෙනෙහි කරලා තියෙන විදිය අනුව. කවදාද අපිට මොනවා හරි කියලා දුන්නාම අපි ඒක හොඳද නරකද ඒ විදිහට මෙනෙහි කරනවානේ. අන්න ඒ වගේ මේ හැම දෙයක්ම එහෙමයි. මේ ජීවිතය පිළිබඳව තියෙන්නේ අපිට මම අහනවා මේ ගෙවන ජීවිතය ගැන තියෙන්නේ සැපක් කියන අදහසක්ද දුකක් කියන අදහසක්ද කියලා මම හුඟක් වෙලාවට අහනවා මේ ගෙවන ජීවිතයේ සැපක් විදිහටද අපිට වැඩිපුර දැනෙන්නේ දුකක් විදිහටද වැඩිපුර දැනෙන්නේ ආ එහෙමයි නේද හටි කියන්නේ නම් අහනකොට දුකක් විදිහට දැනෙනවා කියලා ඇයි දුක් විඳින්න ඉන්නේ උපදිච්ච දවසින් නම් දුකක් විඳිනවද මේක දැන්න තියෙන්නේ දරුවන්ව දැකීමෙන් ඇති වෙන්නේ මොකක් කියලාද දැනෙන්නේ සපද්ද දුකක්ද ආහාර ගන්නකොට ඇති වෙන්නේ සපද්ද දුකක්ද සපක් නේද පියයන් දකින්නකොට නැත්තම් කැමති රූප දකින්න සින්දු අහනකොට සපද්ද දුකක්ද හැම වෙලෙම සින්දු අහන්න දාගන්නවා කියන්නේ හැම වෙලෙම කැමති කට්ටිය ළඟ තියාගන්නවා කැමති ආහාර හදා ගන්නවා සරෙන් සරේ විනෝද ගමන් යනවා එනති මේක දුකක් යක් මොකද කියන්නේ එන අපිට වැඩිපුර අදහස තියෙන්නේ මොකද්ද මේ ජීවිතේ සැප ඒක නේක මැත්තේ මෙලිගෙන ඉන්නේ ඒ වගේ නේද නමුත් පින්නත්නේ අන්න ඒක තමයි අපිට හැම වෙලේම මේක දුකක් කියලා හිතන්නේ. හිතෙන්නේ නැහැ. හැබැයි බණක් අහන්න ඉඳගත්තුම ඉතින් හාමුදුරුවෝ කියන්නේ දුකයි කියලානේ ඒක නිසා. නේද? ඒ වෙලාවට නම් සමහර දුක් දැනෙන වෙලාවට නම් ඕක තමයි මේ කියන්නේ. ඕක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. මේක තමයි ව්‍යාධි දුක, මේක තමයි මරණ දුක. මේක තමයි දුක දුක කියලා කියන්නේ. අරවා මේවා කිය කිය මොන හරි වුණාම නම් මතක් වෙනවා. නේද? එතකොට වෙන්න ඕන දේ වෙලා ඉවරයි නේද වෙන්න ඕන දේ මොකද්ද වෙන්න ඕන දේ කියලා කියන්නේ බලන්න
සමහර ඇත්තන්ට කෙනෙක්ගේ මරණය සිද්ධ වුණාට පස්සේ ඒ මරණය හින්දාම වැළපි වැළපි ඉඳලා හිතෙන් දුක් වෙලා එයාගේත් මරණය සිද්ධ වෙන්න කාගේ හරි ගොඩාක් ප්‍රිය කෙනෙක්ගේ මරණයක් හේතු වෙනවද නැද්ද එහෙම වෙලා තියෙනවද දැකලා නැත් පීඩණයෙන් ඉඳලා අසනීප හැදිලා මැරිලා යනවා බොහෝ දිනෙකට ශාරීරික ලෙඩ රෝගය ඇති වෙන්නත් හේතු වෙන්නේ මානසිකව ඇති වෙන ලොකු ව්‍යසනයක් එහෙනම් ඒ කියන්නේ මේ පංචකාම සම්පත්තියෙන් අයින් වීමද නැද්ද එහෙනම් අපි කාටවත් තේරෙන්න ඕනේ එහෙමනම් මේකේ ඇයි ඇයි අපි පංචකාම සම්පත්තියෙන් අයින් වෙන්න ඕනේ මේකේ බොහෝ සැප වේදනා ලැබෙනවා වාගේම මහා දුක් ගොඩක් හම්බෙනවද නැද්ද නේද අපි හිතන විදිහට නෙමෙයි මේක තියෙන්නේ අර ලැබෙන සැප වේදනාවත් වැඩිපුර තියෙන්නේ අවිද්‍යාව හින්දා ඇති වෙන සැප වේදනා වැරදීමක් හින්දා වැරදි වැටහීමක් හින්දා ඇති වෙන සැප වේදනා තමයි වැඩිපුර තියෙන්නේ ඉතින් එහෙමනම් මොකද කරන්න ඕන අපිට දකින්නකොට යමක් අහනකොට යමක් විඳිනකොට යමක් හැම නිමේෂයකම වාගේ මේ වාගේ දුක් තියනවාය කියන අරමුණ අපේ හිතට එන්න නම් අපි මොකද කරන්න ඕනේ කියලා දැන් තේරෙන්න ඕනේ නේද ලෝකේ පංචකාම සම්පත්තියෙහි සැපක් තියනවා දුකක් තියනවා ඒ සැප තියනවා කියලා කියන්නේ අපි සම්මත වශයෙන් ඒ මොකද ඒකේ සම්පූර්ණ සැපක් නෙවෙයි තියෙන්නේ ඒක තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක සැපයක් තියෙනවා නේද එතකොට නමුත් ඒ සැපය ඇදලා තියෙන්නේ අවිද්‍යාව හේතුවෙන් ඇති වෙලා තියෙන කොහොම වුණත් අවිද්‍යාව හේතුවෙන් හරි සැපයක් තියෙනවා ඒකේ ආස්වාදයක් තියෙනවා ආස්වාදේ වගේම ඒකේ ආදීනවයක් තියෙනවා ආන්ගේ ආදීනවය අපේ හිතට හොඳට දැනුනොත් විතරයි හැම නිමේෂයකම මේක ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව මේකෙන් හිත ගැලවෙන්න ඕනේ හරි මේ පංචකාම සම්පත්තිය කොච්චර දුක වුණත් අපි ඒකෙම ඇලි ගලි වාසය කරනවා අන්න ඒකෙන් හිත ගැලවෙන්න ඕනේ අන්න ඒ ගැලවෙන්න ඕන හින්දා අපි මොකද කරන්නේ මේක ගැන හිත පංචකාම සම්පත්තියෙන් අත මිදෙන විදිහේ මෙනෙහි කිරීම කරන්න ඕනේ හරිද හිත පංචකාම සම්පත්තියෙන් අත මිදෙන විදිහේ මෙනෙහි කිරීම වල මෙනෙහි කිරීම කියන්නේ කල යුතු මෙනෙහි කිරීම කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බාස සූත්‍රයේ දේශනා කරනවා බොහෝ අසුපිරු තැන් ඇති කෙනා මෙනෙහි කළ යුතු දේ දනි මෙනෙහි නොකළ යුතු දේ දනි මෙනෙහි කළ යුතු දේ දනි මෙනෙහි නොකළ යුතු දේ දනි කියලා එතකොට ඒ විතරක් නෙවෙයි මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරයි මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි නොකරයි කියලා දේශනා කරේ සඳහන් කරලා තියෙනවා එහෙනම් මෙනෙහි කළ යුතු දේ නොකළ යුතු දේ දැනගෙන ඒක මෙනෙහි කරන්න ඕනේ එතකොට අපි බලන්න ඕන දැන් මොනවද මේ ලෝකයේ තියෙන දේවල් වලින් අපිට මේ කියන්නේ පංචකාම සම්පත්තියෙන් අපේ හිත නිබඳවම ගැළවිලා තියෙන්න ඕනේ ඒක ඇලෙන්නේ නැතුව තියෙන විදිහට අපේ මානසිකාරය සකස් කරගන්න ඕනේ එතකොට ඒක ඉස්සෙල්ලාම ආයාසයෙන් මෙනෙහි කරලා සකස් කරගත්තට පස්සේ ආය මොන රූපය දැක්කත් මොන ශබ්දය දැක්කත් මොන ගන්ධය මොන රසය මොන ස්පර්ශය ලැබුණත් මොන ධර්ම ආදරය ආදී මොන තරම් ලොකු දේවල් ලැබුණත් අප්පෝ මේවා හින්දා මෙන්න මේවා ඇති වෙනවා මේවා හින්දා මෙන්න මේවා ඇති වෙනවා කියලා තමන්ට හොඳට හැම වෙලේම සිහි ඇති වෙන්න ඕනේ මේක භයානක දෙයක් කියලා. හරියට කොයි වගේද? දැන් බලන්න විස දාපු කේක් එකක් තියෙනවා. ඒකේ ආස්වාදයක් තියෙනවද නැත්නම් අපි තුම ඒ රසවල ගඳ නැහැ. රසය වෙනස් වෙන්නේ නැහැ. හැබැයි අපි දන්නවා මේක මේ කෑවොත් මැරෙනවා කියලා නොයෙකුත් දුක් විඳිනවා කියලා දන්නවා. එතකොට ඒකේ ආස්වාදයක් තියෙනවද නැද්ද? ආස්වාදයක් තියෙනවා. මොකද කනකොට රස දැනෙනවා. හැබැයි ඉතින් මොකද වෙන්නේ? ලොකු ආදීනවයක් තියෙනවා. අන්න ඒ වගේ මේ පංචකාම සම්පත්තියේ යම් කිසි සැපයක් තියෙනවා. ඒ සැපෙන් හැබැයි ලොකු දුක් හැදෙනවා. ලොකු දුක් හැදෙනවා. මේ පංච උපාදානස්කන්ධේ මමයි මගේ කියලා අරගෙන ඒකෙන් පිළිසරණක් ප්‍රාර්ථනා කරන අයට බොහෝ දුක් විඳින්න සිද්ධ වෙනවා පින්නත්. අන්න ඒක එන්නේ ඒක මොනවද කියලා හිමින් මෙනෙහි කරන්න. දැන් මේ කියනකොට තේරුණාට හැම වෙලෙම අදහස් තියෙනවද? නොයේකුත් සැප දේවල් අපේ ජීවිතේට එන්න එනකොට නේද? හුඟාක් අයට නොයේකුත් සැප ලබා දෙන දේවල් අපේ ජීවිතේට කිට්ට වෙනකොට ලං වෙනකොට මේ කියපු බණ ඔක්කොම පැත්තකට නේද? බණ පැත්තකට ගිහිල්ලා මොකද වෙන්නේ?
ඒ සැපේ විඳ 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 ඉඳ බලනවා හ්ම් ඉතින් ඒකෙන් දා අන්න එහෙම අපේ හිත ඒ සැපයන්ගේ ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඒ සැපයන් එක්ක හැප්පෙන්න දෙන්නේ නැතුව මොකද කරන්න ඕනේ අපේ හිත හැම වෙලේම අම්මෝ මේක නම් විසමිස්ත ආහාරයක් විසමිස්ත ආහාරයක් වගේ හැම වෙලේම මේ සංස්කාරයෙන් හිත අත මිදිලම තියෙන විදිහට මේක සකස් කරගන්න ඕනේ අපේ මනස ආන් එතකොට කියනවා යෝනිසෝ මානසිකාරයකටපත් වුණා කියලා අපේ මානසිකාරය හැම වෙලේම ඒ සංස්කාරයන් ප්‍රතික්ෂේප කරන්න ඕනේ ඕවා හරි භයානක දේවල් ඕවා හරි භයානක දේවල් කියලා ප්‍රතික්ෂේප කරන්න හොඳයි මේ විදිහට අපි සකස් කරගන්නයි යන්නේ ඒ සකස් කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කරා ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස ආදිය මෙනෙහි කළ යුතු ධර්ම හරිද පියෙහි විප්‍රයෝගෝ අපියෙහි සම්පයෝගෝ යම් පිච්ඡන් ලබති තම්පි දුක්ඛං සංකිටේන පංච උපාදානකන්දා කියන ආකාරයට මේ දුක් මෙනෙහි කරන්න ඕනේ දුක් දුක්ඛ දුක පිරිසිඳ දැනගන්න ඕනේ කළ යුතු මෙනෙහි කිරීම කරන්න ඕනේ කියලා දේශනාව සඳහන් වෙනවා ඒකින්ද එහෙමනම් අපි බලමු දැන් අද මේ වෙලාවේ ඊයේ දවසේ අපි කතා කරා මරණය ගැන මෙනෙහි කරලා කොහොමද අපි මේකින් අතම දෙන්නේ මේ ඔක්කොම මැරෙනවා අය කියලා ඊට ඉස්සෙල්ලා දවසේ කතා කරා ජාති ජරා ව්‍යාධි ආදී ජරා ව්‍යාධි ඊට ඉස්සෙල්ලා දවසේ මට මතක හැටියට ජාති දුක ගැන කතා කරා දැන් අද අපි හදන්නේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියන දේවල් ටික ඔක්කොම ගැන අපි එකට කතා කරමු නේද ඉන්නත් මේ ලෝකේ යම් කෙනෙකුට නොයේකුත් ආකාරයේ ව්‍යසනයන් සිද්ධ වෙනවා ව්‍යසනයන් විතරක් නෙවෙයි බොහෝ දුක් ධර්ම හට ගන්නවා යතේසං යාකෝ භික්ඛවේ අඤ්ඤතරඤ්ඤතරේන ව්‍යසනේන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛ ධම්මේන පුට්ටස්ස නොයේකුත් ආකාරයේ ව්‍යසනයන් දුක්ඛ ධර්මයන් පහළ වෙනවා ඒ පහළ වුණාම ඒ ඇත්තෝ ඇතුලෙන් ශෝක කරනවා නේද ඒ ශෝකය එන්නේ චිත්තඅභ්‍යන්තරයෙන් එන ශෝකයක් තියෙනවා ඒ වගේම තමයි ශෝකයක් ඇති වෙනවා ශෝක කරන බවක් තියෙනවා ඒ වගේම හැම වෙලෙම ශෝක සහිත සිත් පහළ වෙනවා දැන් හැම වෙලෙම පහල මත දැන් ඒව මතක් කරගන්න ඕන හොඳට. එහෙම සත් පහල ඊළඟට අන්තෝ ශෝකෝ. ඇතුළාන්තේ නිකන් වේලිලා වගේ දැනෙන්න පටන් ගන්නවා. ඇති වෙලා වගේ මහ පීඩනයක් නේද? ඉතින් ගිනි ගන්නවා වගේ ශෝකයක් හට ගන්නවා. ශෝක කරන බවක් හැම වෙලෙම තියෙනවා. ශෝක සහිත සිත් පහල වෙනවා. ඒ විතරන්නේ ඇතුළාන්තය වියලුණු බවක් දැනෙනවා. නේද? ඇතුළම නිකන් වේලිලා ගිය ගතියක් ඒක නිකන් අපි කියන්නේ එතකොට තමයි කියන්නේ කිසි දෙයක් වැඩක් නැහැ මට එපා වෙලා තියෙන්නේ නේද කියලා ලොකු දුක් සහිත ලොකු ශෝක ශෝක ඇතුළාන්තේ උපදිනවා ඉතින් ඒ උපදුන්නේ ඒ එහෙම ශෝක උපදින්නේ ඇතුළා ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම වේලිච්ච බවක් කියන තැනටම එනකන් උපදින්නේ ශෝකෝ සෝචනා සෝචිත්තං අන්තෝ ශෝකෝ අන්තෝ පරිශෝකෝ එතකොට මේ වගේ தত্ত্বයන් වලට මනුස්ස సంతාණය පත් වෙන්නේ ඇයි මොකක් අල්ලගන්න ගිය හින්දාද අර වහකාපු හින්දා නේද මොකද්ද වහකාව කියන්නේ හොඳයි සුවයි සුන්දරයි ප්‍රියයි කියලා මේ පංච උපාදානස්කන්ධය අල්ලන්න ගිය හින්දාද නේද මේක හොඳමයි මේක මට මහම් වෙච්ච දේවල් කියලා නේද ආන් ඒක හින්දා ඒකුත් ව්‍යසනයක් සිද්ධ වෙනවා ඉතින් ඒ සිද්ධ වෙන ව්‍යසන හින්දා ශෝකය විතරක් නෙවෙයි ඊළඟට ඇති වෙන්නේ මොනවද? පරිදේව ඇති වෙනවා. ඉතින් මොකද කියන්නේ? වැළපෙනවා. විලාප කියනවා. නම් කිය කිය විලාප කියනවා. නේද? ඒ විදිහට ඉවරක් නැතුව හඬනවා, වැළපෙනවා, නම් කිය කිය කෑ ගහනවා. දැකලා තියෙනවද? ඇයි? මේ පංච උපාදානස්කන්ධය හොඳයි ගත්ත හින්දාද නැද්ද හොඳයි ගත්ත හින්දාද නැද්ද මේක මට සැපටම හම්බෙච්ච එකක් මේක මට සැපටම හම්බෙච්ච එකක් කියලා ගත්ත හින්දා අර ඇතුලෙන්ම ශෝක කරනවා ඇතුලෙන්ම විලාපතියතිය විලාපතියතිය කෑ ගහන ගතියක් තියෙනවා පින්නත් නේ
එතකොට ඒ කෑග ගහ විලාප කියන අය තුල තියෙන පීඩිත තත්ත්වය අපේ මනසින් හොඳට දකින්න ඕනේ. එක මම දන්න සහෝදරියෝ දෙන්නේ තමන්ගේ සහෝදරයා එකම හිටිය සහෝදරයා නැති වෙච්ච වෙලාවේ මම බලාගෙන හිටියා තරුණ සහෝදරයෙක් නැති වුණා හදිසියෙම. ඒ අයගේ ඇතුලෙන් ඇති වෙච්ච ශෝකය ඒක එයාලට අයිති නැහැ. එයාලට අයිති දෙයි පපුවේ ඇතුලෙන් නිකන් ඇඟ ඇතුලෙන් කොහෙන්ද එනවා වාගේ දැයන ඒ ශෝකී ස්වභාවය සහ ඒ වැළපෙන කෑ ගහන ගතිය කරකියා ගන්න දෙයක් නැතුව හරියට නිකන් ගිනි ගොඩක් උඩ ඉන්නවා. ඒ අපිව දැවෙනවා අපිව පිච්චෙනවා කියලා කෑ ගහනවා. ඉන්න බෑ දරා ගන්න බෑ කියලා කෑ ගහනවා. ඒ කෑ ගැහිල්ල කොච්චරද කියනවනේ එහම කෑ ගහලා පින්නත් නේ අන්තිමට මම දැක්කා මේ අය දැකලා තියෙන නෝන්තර මට වැඩි වැලිමුව කෑ ගහනවා වගේ සද්දයක් විතරයි එන්නේ. ආ කියන සද්ද විතරයි යන්නේ. ඇයි ඇතුලෙන් එන ශෝකය එයාට නවත්තන්න බෑ නේද? ඒක මේක එක්තරා මේ නිපද වෙන දෙයක්. හැදෙනවා ශෝකය නේද? ඉතින් එයාට නවත්තන්න බෑ. ඒ ශෝකේ කොච්චරද කියනවනම් යටිගිරියෙන් කෑ ගහන්න පටන් ගන්නවා. කෑ ගහන විතරයි. ඒ කෑ ගැහිමත් කියනවනම් මොකද වෙන්නේ? කලන්ත දාලා වැටෙනවා. හරිද? කලන්ත දාලා වැටිලා ඊට පස්සේ ටිකක් වෙලා එහෙම ඉඳලා වතුර ගහලා පවන් ගහලා මොන හරි කරලා යන්තම් උන සීහන. දැන් එයා දන්නේ කොහෙද ඉන්නේ කියලා. යන්තම් සීහය ඇවිල්ලා එකපාරටම මේ මරණය මතක් වෙච්ච ගමන් ආයේ මොකද කරන්නේ? ආය යටි කිරි කෑ. ඒ කොරන්න දෙයක් නැතුව කෑ ගහන. ඉතින් මොකද කරන්නේ? ඇතුලෙන් එන ශෝකේ නවත්තන්න බෑ යාට. නවත්තන්න බැරි හින්දා කෑ ගහනවා. ආයේ කෑ ගහලා මොකද කරන්නේ? ආයේ වැටෙනවා. හරි. ආයේ කෑ ගහනවා. ඉතින් මේක දිහා බලාගෙන ඉන්න බැරි තරම් අපහසුයි. අන්න එක තමයි කියන්නේ විලාප තියනවා, කෑ ගහනවා, අඬනවා. මේ මම ඔහොම කියද්දි මම කල්පනා කරේ මටත් එහෙම වෙන්න තියෙනවද නැද්ද නේද? ප්‍රියයන්ගේ මම බොහෝ මේ ප්‍රියයන් එක්ක ඒ කියන්නේ මගේ දේවල් ගැන මට ලොකු බැඳීම් තියෙනවා නම් මගේ දරුවෝ ගැන මට ලොකු බැඳීම් තියෙනවා නම් නේද? දෙමව්පිය ජීවත් වෙද්දී දරුවන්ව නැති වෙන වෙලාවල් තියෙනවද නැද්ද? ඒක වෙන්නේ දරුවන්ගේ නැතිවීම හින්දාද නැත්නම් මගේ හිතේ තියෙන ශෝක හැදෙන ගතිය නැත්නම් බැඳීම් හින්දාද? දරුවන්ගේ නැතිවීම හින්දාද නැත්නම් බැඳීම හින්දාද? නේද? බැඳීම නැත්නම් දරුවා නැති වුණා කියලා ශෝක ඇති වෙයිද? අද බැඳීමක් නැත්නම් දරුවා නැති වුණාට ශෝක ඇති වෙනවද? දරුවාගේ නැතිවීම නෙවෙයි පින්වත් හේතුව තණ්හාවයි හේතුව. තේරුණා නේද? බැඳීම කියන එක නැත්තම් කවුරු හරි නැති වුණා කියලා අපිට දුකක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් වැරද්ද තියෙන්නේ නැති වෙච්ච ශරීරයේද නැත්තම් මගේ හිතේද? වැරද්ද තියෙන්නේ නැති වෙච්ච ශරීරයේද ස්වභාව ධර්මයේද වැරද්ද තියෙන්නේ මගේ හිතේද? මගේ හිතේ තියෙන ආදරය නේද? හිතේ තියෙන ආදරේ නැත්තම් දුකක් ඇති වෙනවද? අල්ලපු ගෙදර ළමයා මැරුණාට අච්චර දුකක් ඇති වෙනවද? හිතෙන් කියනවනේ. අඳුරන්නේ නැති ළමයෙක් මැරුණා කියලා ඒ වගේ දුක් ඇති වෙනවද? නැහැ. එහෙනම් පොඩි කාලේ ඉඳන් අපි දැක්ක දවසේ ඉඳන් ඒ ශරීර දැකලා ඇති වෙච්ච බැඳීම්. ඒ බැඳීම් විසින් මගේ හිතේ මහා ශෝකයක් හදනවා. මේකට ධර්මයේ සඳහන් කරන්නේ අර තනකොළ වලින් හදාගත්ත පන්දම. හරිද? අපි කියන්නේ හුලුවත්තක් කියලා. ඒක අරගෙන යනකොට දැන් පල්ලෙහාට පිච්චිගෙන 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 එනවා. අත පිච්චෙන් ඉස්සෙල්ලා මොකද කරන්න ඕන? අන්න ඔය වචනේ පොත ලොකු දෙයක්. අත පිච්චෙන් ඉස්සෙල්ලා ආතාරින්න ඕනේ. ඒ වගේ නේද? තමන්ට මේ තියෙන බැඳීම හින්දා තමන්ව වෙලාවක පිච්චෙනවා. ආන් ඒ පිච්චෙන් ඉස්සෙල්ලා මොකද කරන්න ඕන? අතාරින්න ඕනේ. පිච්චෙන් ඉස්සෙල්ලා අතාරින්න ඕනේ. කොයි වෙලාවෙද පිච්චෙන්නේ? නැති වෙනකොට පිච්චෙන්නේ නේද? එතකොට මගේ මරණය හෝ අනිත් අයගේ මරණයේදී එක වෙනවා තදින්ම. එහෙනම් මරණය සිද්ධ වෙන්න ඉස්සෙල්ලා බැඳීම් ටික අතාරින්න ඕනද නැද්ද?
මරණය සිද්ධ වෙන්න ඉස්සලා බැඳීම් අතාරින්න මරණය කවද වෙයිද දන්නේ නැහැ. තා චුට්ටකින්වත් කියලා කියන්නේ බෑ. එහෙනම් බැඳීම් අතහැරලා තියාගන්න ඕනද නැද්ද? මේ මේ එහෙම අදහසක් ඊයේ පෙරේද එහෙම ආවද දන්නේ නැහැ. අටේ ගිනව මැරෙන්ඩි ඉස්සලා අයිඩෙන්ටික පිරිසුදු කරන්න ඕනේ. මැරෙන්ඩි ඉස්සලා ගේවා ගේ හදලා ඉවර කරන්න ඕනේ. මැරෙන්ඩි ඉස්සලා මේ නේද? මැරෙන්ඩි ඉස්සලා ළමයින්ගේ මේ නේද? පරස්තා කටයුතු ඉවර කරන්න ඕනේ. රස්තා රස්තා ටික හොයලා දෙන්න ඕනේ. ඌ අනම් කියනවා. නේද? මැරෙන්ඩි ඉස්සලා මේක පිළිවෙලක් කරලා තියන්න ඕනේ කියලා නම් කියනවා. හැබැයි මැරෙන්ඩි ඉස්සලා තමන්ගේ සිත සකස් කරගන්න ඕනේ කියන කමතක වෙන. හරි. මේක සකස් කරේ නැත්නම් අපිට අර වගේ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුඛ දිනවා. හරි. හරි. දුක් කියලා කියන්නේ ඔතන දුක් කියලා කියන්නේ කායිකව ඇති වෙන දුක්. මොනවද දැන් එතකොට? ශෝක පරිදේව කියලා කියන්නේ අර නම් කිය කිය විලාප තිය තිය අඬන ස්වභාවය. ශෝක කියලා කියන්නේ හිත ඇතුලෙන් එන වේලිච්ච ගතිය. වේලිච්ච වියලෙන වියලෙන ස්වභාවය ඇතුලෙන් එන ශෝකය දන්නවනේ. ඉතින් ඔක් කියන්න ඕනේ නේද? ඈ හුස්මත් එක්ක නේද මේ ශෝකය ඇති වෙච්ච දවස්වල මං කියන්නද නේද? මේවා ඉතින් කාටත් තේරෙනවනේ. ඉඳලාම දින්ද යනවා. ශෝකයේ තියෙද්දිම වෙලාවක නිඳ යනවා. ඉන්න බැරි වෙනකොට ඒ ශරීරයේ අපහසුතාවයන් එනවා නිඳ යනවා. නිඳ ගිහලා ඇහැරෙනකොට ඇහැරිච්ච ගමන් මතක නෑ දැන් මොකද්ද මේ කොහෙද? ප්‍රශ්නේ මතක නෑ. ඇහැරිලා තප්පර දෙකක් යන්න ඉස්සෙල්ලා මොකද වෙන්නේ? අප්පෝ මතක් වෙනවා. මතක් වෙනකොට ආයසරයක් අර දරුණු නේද පිහියෙන් අයින්වා වගේ රිදෙන එක ආයෙනවා එළියට. නේද? එතකොට මොකද හිතෙන වෙලාවල? නිඳ මිඳි තිබ්බනම් නිඳ මිටියනම් හොඳයි කියලා. පපුව හරනවා වගේ නේද? පපුව නෙවෙයි හරන්නේ. උනාට මොකද්ද කියලා හොයාගන්න බෑ. පීයෙන් අයින්වා වගේ වේදනා නේද? කපනවා කොටනවා වගේ නේද? තියුණු ආයුධයකින් කපනවා කොටනවා වගේ වේදනා වේදනায় නේද? ඉතින් මොකද කරන්නේ? අඬනවා, වැළපෙනවා නේද? එක එක්කෙනාට කියනවා නේ බලන්නකෝ මෙහෙමයි කියනවා. හරිද? නං කියෝලා අඬනවා. ඔය ස්වභාවයේ එන්නේ ඇයි? මේ පංච උපාදානස්කන්ධය හොඳයි කියලා ගත්තාය. පංච උපාදානස්කන්ධෙත් නේද අරුටි ගයිති වෙන්නේ? අම්මලා ඇති වෙන්නේත් පංච උපාදානස්කන්ධෙත් නේද? කෑම ඇති වෙන්නේත් නේද පංච උපාදානස්කන්ධෙත්. ඒක හොඳයි, ඒක සුවයි, ඒක හොඳයි කියලා ගත්තායට විසදාපු කේක් කෑල්ල කෑවා වගේ තමයි. හරි. ශෝක පරිදේය දුක්ඛ කියලා කියන්නේ කායිකව ඇති වෙන දුක්. කායිකව ඇති වෙන සහ කාය සම්පස්සේ හින්දා ඇතිවන්නා වූ දුක්. එතකොට දෝමනස්ස කියන්නේ මනස හින්දා ඇති වෙන දුක්. ඒක ඊට හපා. හරි. ඒකත් තේරුම් ගන්න ඕනේ. දැන් ඔන්න කවුරු හරි කම්බුලට ගියා. කම්බුලට ගියාම ගහපු ගමන් ඇති වෙන්නේ මොන දුකක්ද? කායික දුකක්. නේද? කාය සම්පස්සජ වේදනාවක් හටගත්තා. දැන් ඒක ඉවරයි. දැන් මට හැන්දෑවේ මේ කම්බුලට ගහපු එක මතක් වෙනවා. මතක් වෙනකොට ඇති වෙන්නේ අතීත දුකක්ද වර්තමාන දුකක්ද? දැන් දුකක් ඇති වෙනවා. ඒක මතක් කරලා දුකක් ඇති වෙනවා. ඒක අතීතයකද වර්තමානයකද? උදේ කම්බුලට ගහපු දුකනේ මතක් වෙන්නේ. උදේ කම්බුලට ගහපු එක මතක් වෙනකොට දැන් දුකක් ඇති වෙනවා. ඒක අතීතයකද වර්තමානයකද? අතීතයක කියලා තමයි හිතෙන්නේ. අතීතයේ ඒකේ දුක ආවේ කනටයි කම්බුලටයි. දැන් එන්නේ සීතට එන්නේ නේද? ඒක මතක් වෙලා ආ මනෝ සම්පස්සජව ඇති වෙන දුක් වේදනාව මේ වෙලාවේ ඒක මතක් වෙලා දුක් විඳිනවද නැද්ද? එහෙනම් ඒක අතීතද වර්තමානද? මේ දැන් විඳින්නේ දැන් දුකක් විඳින්නත් මේක හරි කර්මයක් ඇත්තමයි. ගහෙන් වැටිච්ච මනුස්සයාට එක සැරයක් ගුණා යන්නට කමක් නේද? එතකොට කම්බුලට පාර වැදුනා කියන්නේ ගහෙන් වැටෙනවා වගේ. හරි. දැන් ඒක ඉවරයි. දැන් ඒ කියන්නේ එතකොට දැන් නිකන් අර නේද කම්බුලට පාර වැදුනා. ඉතින් ඒකට රිදුනා. හරි. දැන් ඉවරයිනේ. දැන් මේ ප්‍රශ්නේ ඉවරයි. ඒ වුණාට ගුණා ඉනවා කියන්නේ තවත් කරදරයක්. මොකද තව කරදරේ? හිත ආය අරක මතක් කරලා දුක් විඳිනවා. ආය අරක මතක් කරලා දුක් විඳිනවා. නේද? ආය අරක මතක් කරලා දුක් විඳිනවා. ඒක මතක් වෙනවා. ආන් දෝමනස්තේ හැටි. පාරණේව ඔක්කොම මතක් කර කර මතක් කර කර මතක් කර කර දුක් විඳින ස්වභාවයකට එනවද නැද්ද? නේද? ආන් ඒක තමයි මනෝ සම්පස්සජව ඇතිවන්නා වූ දුක්. ඒකින්ද අපිට නිදහසේ ඉන්නම නැහැ. කුටුවකට වෙලා ඉඳගත්තත් පින්නත් නේ පරණෙව්වා මතක් වෙනවා නේද? මම මෙයාගේ නිකන් අහන්න
ඕකට කියන වචනේ තියෙනවා ඕකට කියන්නේ කෝන්තරේ කියලා නේද අපි කියන්නේ ගමේදී කියන්නේ මොකද්ද කෝන්තර තියාගන්න එපා කියන්නේ නේද කෝන්තර තියනවද දන්නේ පරණ කෝන්තර තියාගෙන ඉන්නවද දන්නේ අහවලා මට මෙහෙම කියලා තියෙනවා හරිද අපි නම් බලයි ඔය පැත්තවත් නේද අපේ නේද අපේ ආත්මතු પરම්පරාවටම ගාව ගන්න ආය කවදාක්වත් නෑ මෙහෙම කරලා තියෙනවා කියලා හරිද අපේ ඔය මිනිසුන්ගේ බලලෙක්වත් අපිට ඕනේ නෑ ඈ පරණ කෝන්තර තියාගෙන තනියම පුපුරනවද නැද්ද දැකලා තියෙනවද පුටු උඩරලා තනියම පුපුරනෝ නේද පරණේවා මේ මානසිකාරයට ඇවිල්ලා පින්නත් මේ ගොරක් නැතුව තනියම දුක් විඳිනවා මතක් කර කර මතක් කර කර මතක් කර කර පරණ සිද්ධ වෙච්ච ඒවා මතක් වෙවි මතක් වෙවි මතක් වෙවි මනෝ සම්පස්සජ දුක් හැදෙනවා එතකොට මේවා ගැන මේ ස්පර්ශය ගැන බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ කාය සම්පස්සය ගැන දේශනා කරන්නේ හැම ගහපු එළදෙනක් වගේ හැම ගහපු එළදෙනකට පින්නත් මේ කොච්චර දුකක්ද කියලා බලන්න එයාට හුලං වදිනකොටත් පිදෙනවද නැත්ද මැස්ස වහනකොට පිදෙනවා එයා ඒකෙන් බේරෙන්න පිටියකට හේතු වුණොත් ඒත් පිදෙනවා ඒක නවත්ත ගන්න එයාට පුළුවන් කමක් නැහැ පොළොවට වැටුණොත් ඒත් පිදෙනවා එතකොට අන්න ඒ වගේ කොයි පැත්තට ගියත් අපිට පාලනය කරගන්න බැරි මේ ස්පර්ශ ක්‍රියාත්මක භාවයට එනවා හරිද ක්‍රියාත්මක භාවයට ඇවිල්ලා මොකද වෙන්නේ හරි ඊට හිටවනවා අන්න ඒක තමයි මේ දෝමනස්සේ ස්වභාවය පාරණේවා පාරණේ තනියම රිදෙන්න වෙලා තියෙනවා පාරණේවා මතක් කර කර මතක් කර කර මතක් කර කර රිදෙනවා අනිත් ඒ පාරණ හොඳ වෙච්ච ඒවා මතක් කරනකොටත් තමයි පාරණ හරි සන්තෝෂ වෙච්ච අවස්ථාවක් තියෙනවා කියන්නේ දැන් නැහැ හරිද නම් පාරණ දුක් මතක් වෙද්දි කොහොමද දෝමනස්සයි පාරණ සැප මතක් වෙද්දි ඒ දෝමනස්සයක් ඒ කියන්නේ අතීතයේ දාන දානේ වහින්ද දෝමනස්ස තමයි එන්නේ පරණ දුක් මතක් වෙනකොට ඒ දෝමනස්සයා පරණ සැප මතක් වෙනකොට ඒ දෝමනස්සයා දැන් නැහැ නේ කියලා. එහෙනම් අපිට හරියට ඔන්න ඔය දෝමනස්සය කියන එක දුක්ඛ දෝමනස්සය එන ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන ඒවා අපි තේරුම් ගන්න ඕන. ඊළඟට තමයි මේ ශෝක පරිදේව හින්දාම අපිට තියෙනවා මේක එක 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 ශෝක වීම් පරිදේවයන් ආදි වශයෙන් මේ සිද්ධ වෙන නොයේකුත් ව්‍යසන හින්දා නොයේකුත් ආකාරයේ දුක් ධර්මයන් තමන් තුළ හට ගන්න හින්දා මේ ශෝක වගේම පින්වත්නි සිද්ධ වෙනවා ආයාස උපායාස කියලා වෙහෙසකාරී ගතිය තද වෙහෙසකාරී ගතියන් අපිට ඇති වෙනවා ඒ විතරක් නෙවෙයි මම අර ඉස්සලා කිව්වා වගේ ක්ලාන්ත වීම් පවා ඇතර වෙහෙසයි දරා ගන්න බෑ හරි අමාරුයි කලන්ද දාලා වගේ වැටෙනවා නේද අසනීප නැහැ ඒනට අසනීපෙන් වගේ ඉන්නේ අන්න ඒ වෙහෙස දරා ගන්න බෑ බොහෝ අය කියනවා ජීවිතය ගැන මට දැන් ඇති වෙලායි මට දැන් ඇති වෙලායි හරි ඒක සමහර අය ඇවිල්ලා අපිත් එක්කම කියනවා එක දවසක් ඇවිල්ලා එක්කෙනෙක් මට මෙහෙම කියනවා අනේ අපේ ආම්දුරුනේ මට හරි මහන්සි දැන් මං හිතේ මේ කායික මහන්සි කියලා නෑ මට වෙන්න තියෙන හැම දෙෙම විය හැකි දෙයක් තියෙනවා නම් ඒ සියල්ල සිද්ධ වුණා මට මේවට මූණ දීලා මූණ දීලා මූණ දීලා මූණ දීලා මට දැන් හරි විදියට හරි මහන්සි ඇයි එක පැත්තක් හදනකොට තව පැත්තක් නරක වෙනවා ඒ පැත්ත හදනකොට තව පැත්තක් නරක වෙනවා දැනෙලා නැද්ද මේ මහන්සිය නේද? ඒ මොකද මේ ලෝකේ අපිට ඕන හැටියට තියාගන්න බැරි දේවල් වගේක් අපි තියාගන්න හදනවා. මම ඔකට හැමදාම කියන්නේ ලහට ගෙම්බ එකතු කරනවා. එක පැත්තක ඒ කියන්නේ ඔන්න දැන් ඕන් ගෙම්බ හතර දිනක් අල්ලලා කොහොම හරි අරකට දානකොට ඒක ඇතුලේ ඉන්න කට්ටිය පැනලා ඉවර. නේද? ඒ තුන් දෙනා අල්ලලා ආපහු දානකොට අර හතර දෙනාගෙන් දෙන්නෙක් විතර පැනලා. ඒ දෙන්නා අල්ලලා ආපහු දානකොට ආයෙ මෙහෙම පැනලා. නේද? මේ හැම වෙලෙම අල්ලල දාන්න වෙලා. මං අහන මේත් අන්න. ආදරය කරන සුරක්ෂිත කරගෙන ඉන්න ගෙවල් දොරවල් ඉඩම් කඩම් යාන වාහන දරුව මුණුපුරෝ දෙමව්පියෝ ඥාතීන් හිතවත්රාදී හිතවත් ආය සහ තමන්ගේ ශරීරයේ තමන්ගේ හිත කියලා જાතියක් තියෙනවද නැද්ද? ওই ටික ගෙම්බෝ ටික කියලා හිතන්නකෝ. හරිද? දැන් එතකොට
මේටික ගෙම්බෝ ටික කියලා හිතපුවාම ඔන්න අපි තුමු අම්මෙක් කියලා ලොකු පුතාගේ ප්‍රශ්නේ කොහොම හරි කරලා ප්‍රශ්නයක් ඇවිල්ලා ඒක විසඳලා කොහොම හරි ගානට පිළිවෙලකට හදාගන්න ඊට පස්සේ පොඩි පුතාගේ ප්‍රශ්නයක් එනවා ඒකත් කොහොම හරි විසඳලා යාට ඕන කරන ඒවා සකස් කරලා දීලා ඔන්න ඒ පැත්ත හදලා ඒ හදලා ඇවිල්ලා බලනකොට ඔන්න රතු විලක් ඇවිල්ලා හරි ඊට පස්සේ මොකද කරන්නේ ඒවා ගෙවලා තියෙන ඒ ආර්ථික ප්‍රශ්නේ විසඳගෙන ඔන්න ඒ පැත්ත හදාගන්න ඒකල බලනකොට ඔන්න ස්පිරිතාලෙන් එන්න කියලා පණිවිඩයක් එවලා මොකද මේ ශරීරය ලෙඩ ඇවිල්ලා ඊට පස්සේ ඒ ලෙඩ ඔක්කොම ඉවර කරගෙන කොහොම හරි බෙහෙත් ටික අරගෙන එවලා බලනකොට අර පැත්තෙන් ආය යන ලොකු පුතාගේ ප්‍රශ්නේ පරණ තත්ත්වයටම පත් වෙනවා දැන් ඒක හදන්න නේද මේ කණ්ඩායමක් එක්ක යහපත් ජීවිතයක් ගෙවනවා කියලා ලෑස්ති කරගත්ත මේ ජීවිතය හරි වෙහෙසයිද නැද්ද මොකද කියන්නේ වෙහෙසයිද නැද්ද අම්මලා නම් කවුරු හරි ගෙදරට ආපු ගමන් මොකද කරන්නේ? කියවනවා. ගෙදරට කවුරු හරි ආපු ගමන් සතිපට්ඨාන නෙමෙයි කියවන්නේ. ඕක තමයි කියවන්නේ. දැන් මේ බලන්නකෝ මෙහෙමයි මෙහෙමයි කියලා. අම්මලා නම් ඒකවත් කරගන්නවා. අඩුම ගානේ අඬා ගන්නවා. කෑ ගහනවා. තාත්තලා. ඒ සියලු දුක් ගක් ඒවා මාමේරු පර්වතයක් වගේ දරාගෙන එල්ලෙන්නේ නැතුව දරාගෙන ඉන්නව කමන් කමන් ආයකට මෙහෙම කරමු කියලා ඇතුලෙන්ම දරාගෙන වාසය කරමු ඇයි මේ ලෝකයේ ඇති වෙච්ච බැඳීම් බැඳීම් හින්දා මේ ලෝකයේ ඇති වෙච්ච බැඳීම් හින්දා හරි ඉතින් ඔන්න ඕකෙන් අත මිදෙන්න නම් මම මොන වෙන්ද අත මිදෙන්න ඕන මේ ලෝකේ මගෙන් අතහැරෙන්න දැන් ඔන්න ඔය කියන ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියන කාරණා ටික ලොවේහි මිනිසුන් තුල ඊටාම දියුණු රටවල් වල බොහෝ සල්ලි තියෙන අය ළඟ සල්ලි නැති අය ළඟ දුප්පත් අය ළඟ බලවන්ත අය ළඟ බලවන්තකම් නැති අය ළඟ ලස්සන ගෙවල් තියෙන අය ළඟ ලස්සන ගෙවල් නැති අය ළඟ ලස්සන වාහන තියෙන අය ළඟ ලස්සන වාහන නැති අය ළඟ ඔක්කොම ළඟ තියෙනවද නැද්ද හැම කෙනෙක් ළඟම තියෙනවා අපිට හිතෙන අනිත් ළඟ නැහැ කියලා නේද බොහෝ මිල මුදල් තියෙන අය තමන්ගේ දරුවන්ගේ වැරදි හින්දා නේද දරුවංග පාලනය කරගන්න බැරුව ලොකු පීඩනයකට පත් වෙනවද නැද්ද එහෙනම් සල්ලි බලය එක 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 හැකියාවන් උගත්කම් මේ කී දෙකට ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස කියන ඒවාගෙන් බේරෙන්න පුළුවන්කම पंचकाम संपत्ति मगे सुंदर प्रियाय मधुराय मनसिकारे वासे करो तबे पिन्नत्नी मनसिकारे वासे करो अलुतेंगे ठीक 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 අඩුවෙන්න පටන් ගන්නවා. එහෙනම් මේක විසඳුමක්. හරිද? මේක විසඳුමක්. එකපාරටම පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය ස්වභාවය අපිට මෙනෙහි කරන්න පුළුවන්කම ඇත්ත නෑ. ඒක මෙනෙහි කරන්න කියලා වෙරලා මං කියනවා දැන් ආ ඔය 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 කතාවෙන් වැඩක් නෑ අනේ ඔය ඔක්කොම වැල්වට ආරම්භයේ දැන් මේ බණේ ඔක්කොම කියපු. හරිද? මේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ගැන වැඩක් නෑ. මේවා ඔක්කොම වැල්වට ආරම්භ ටික. ඔව පැත්තක දාලා යන්න ගන්න හරියට කියලා. රූපං අනිච්චං රූපං අනිච්චං රූපං අනිච්චං කියලා මෙනෙහි කරා. රූපය අනිත්‍යයි වේදනාව අනිත්‍යයි. ग्रहणे හිත ගිනිගෙන දුවනවද කියලා බලන්න මේ ලෝකෙ නේද? කී දෙනෙක් නම් පැත්තකට වෙලා බෙල්ලත් එක්ක පැත්තකට කරගෙන
අනේ වෙච්චදී කී දෙනෙක් නම් කල්පනා කරගෙන ඉන්නවද කියන්න බලන්න. නේද? කී දෙනෙක් නම් තවත් එක්කෙනෙක් එක්ක තමන්ගේ විලාපය දොඩවනවද කියලා කියන්න බලන්න. නේද? කී දෙනෙක් නම් මේ වෙනකොට නම් කිය කිය වැල පැලක අඬනවද කියන්න බලන්න. අනේ මට වෙච්චදී කියලා. නේද? එහෙම බෑ මට ඉවස ගන්න බෑ එක කී දෙනෙක් අඬනවද කියලා බලන්න. කී දෙනෙක් මහා වෙහෙසක් තියාගෙන නේද? ලොකු පීඩනයකින් කරකියා ගන්න දෙයක් නැතුව ජීවත් වෙනවද කියලා බලන්න නේද ඒකක්වත් ධනයෙන්වත් බලයෙන්වත් වෙන කිසිවකින් හරියන්නේවා නෙවෙයි හරියන්නේ නැහැ කියලා අන්න ඒ හරියන්නේ නැති බව අපිට හොඳට තේරෙන්න ඕනේ ඒ මොකද සංස්කාරයෙන් මම පිළිසරණක් පතපු හින්දා හොඳයි දැන් මම මේ අත්තංගෙන් අහනවා ඉතින් අපි බලමු දැන් අපි මෙච්චර වෙලා මේ ධර්මය ගැන සාකච්ඡා කරානේ දැන් මොකද හිතන්නේ මේ ලෝකයේ තියෙන මේ සංස්කාරයන් ඕන කියලාද හිතන්නේ එපා කියලාද හිතන්නේ? තව අලුතෙන් අලුතෙන් නිකන් වැළපෙන්න දේවල් හැදුනොත්ද හොඳ නොහැදුනොත්ද හොඳ? නොහැදුනොත් හොඳයි නේද? එහෙනම් මේක හරියන්නේ අත මිදෙන්න ඕනේ කියලා හිතනවද නැද්ද? සුවදායක තත්යකට පත් වෙන්න ඕනේ කියලා හිතනවද නැද්ද? නේද? එහෙනම් ඔන්න ඔය සිතුවිල්ල තමයි අපිව නිවනට යොමු කරවන්නේ. හරිද මේකේ තියෙන ආදීනම එකයි ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ආදිය තියෙනවා මං එපා කිව්වට ඒව එනවා මගේ අඟට ඔන්න ඔය සිතුවිල්ල තමයි මාව නිවනට යොමු කරන්නේ දැන් ඒ සිතුවිල්ල තියෙනව නේද දැන් තියෙනවනේ මං හැමදාම අහන ප්‍රශ්නේ කොච්චර වෙලා තියෙද දැන් ඔය ඇති වෙලා තියෙන මං නිවන් දකින්න ඕනේ හරිද මේක හරියන්නේ නැහැ කියලා දැන් ඔය ඇති වෙලා තියෙන සිතුවිල්ල කොච්චර වෙලා තියෙද शोक परिदेव दुख दूमनस आदि ඒ මං කියනකොට කියනකොට ඔව් ඔව් අර ශෝක කියන්නේ අර වගේවා පරිදේව කියන්නේ අර වගේවා කියලා මෙනෙහි කරන්නේ ආන්ගේ මෙනෙහි කිරීම හින්දා දැන් මං බන නැවතුවා හරි මේ අත්තෝ මෙනෙහි කරපු හින්දා මාත් එකතු වෙලා මේ අත්තන්ගේ චිත්තසංතානයේ මේ වෙලාවේ කලකිරීම සහගත සිතුවිල්ල පහළ වෙලා මෙනෙහි කිරීම හින්දා කලකිරීම සහගත සිතුවිල්ල පහළ වෙලා මෙනෙහි කිරීම ඇති කලෙහි කලකිරීම සහගත සිතුවිල්ල ඇවිල් මෙනෙහි කිරීම නැති වුනොත් ඒ සිතුවිල්ල නැති වෙනවා නේද ඒ සිතුවිල්ල නැති වෙනවා පින්නත් එහෙනම් අපි මොකද කරන්න ඕන ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ආදිය ගැන මේ පංච පාදානස්කන්ධයේ සුවයි සුන්දරයි මధుරයි කියලා ගන්න අයට ලෝකවීම් පරිදේවීම් මට කියන්නේ මෙහෙම ඒක අපි තව ලේසියෙන් තෝරගමු දරුවෝ 10 දෙනෙක් ඉන්න අම්මා කෙනෙකුට අපි හිතමු දරුවෝ 10 දෙනෙක් ඉන්න අම්මා කෙනෙකුට ඒ දරුවෝ 10 දෙනාගේම වියෝවලදී දුක් ඇති වෙනවද නැද්ද දරුවෝ 3 දෙනෙක් ඉන්න අම්මා කෙනෙකුට 3 වතාවයි එක්කෙනෙක් ඉන්න අම්මා කෙනෙකුට 1 වතාවයි එකනේ එහෙනම් බැඳීම් අඩු වෙන තරමට දුක් ඇති වෙනේවා අඩු වෙනවා නේද බැඳීම් ප්‍රමාණය වැඩි නම් දුක් ඇති වෙන වාර ගන්න වැඩි එහෙනම් අපි කල යුතුව තියෙන්නේ එහෙනම් දරුවෝ නැති කරන එක නෙවෙයි බැඳීම් අයින් කරගන්න කටයුතු කරන එක එහෙනම් මේ පංචකාම සම්පත්තියත් එක්ක තියෙන බැඳීම තමයි මට දුක් ඇති කරවන්නේ මේවා එක්ක බැඳිච්ච අයට බොහෝ දුක් විඳින්න සිද්දලා ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ආදි බොහෝ දුක් විඳින්න සිද්ද වෙලා තියෙන බව අපේ හිතට හැම වෙලේම දැනෙන්න හැම වෙලේම දැනෙන්න ඕන ආන් එහෙම හැම වෙලේම අපේ මානසිකාරය මේක අපිට කියන්න ඕන අපේ මනස හැම වෙලේම මේ පණිවිඩය අපිට දෙන්න ඕනේ රූපයක් දිහා බලලා ලස්සනයි සුවයි සුන්දරයි මధుරයි කියලා යමෙක් හිතනවද ඒ හිතනකොටම එයාට එයාගේ මනස සුන්දරයි කියලා හිතනකොටම අර පණිවිඩේ එන්න ඕන
මොකද කියන්නේ ඔන්න ඔය විදිහට මේ පංචකාම සම්පත්තියෙන් අත මිදීමේ හැඟීම අපිට ආවොත් නැත්ද අපි නිවන් දකින පැත්තට යමු වෙන නේද කෙනෙකුට පැවිදීමේ අදහසක් එනවා අපි හිතමු දරුවෙකුට පැවිදීමේ අදහසක් එනවා ඇවිල්ලා ඒ අදහස් දෙන හැමෝටම පැවිදි වෙන්න පුළුවන්ද බැ ඒ අදහස් දෙන හැමෝටම පැවිදි වෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ එහෙම නේද එතකොට එතකොට ඒ හැමෝටම පැවිදි වීමේ අදහසක් ඇති වෙන්නේ නැහැ නමුත් හැබැයි ඒ හැමෝටම පැවිදි වෙන්න පුළුවන් කමක් නැත්තේ ඇයි ආයෙ සරයක් මොකද කරන්නේ පංචකාම සම්පත්තිය හොඳයි කියලා අදහසක් පංචකාම සම්පත්තිය හොඳයි කියලා අදහසක් ඉතින් අන්න එහෙම එන අදහස්ින්ද ඒ එන හැඟීම් ඒ එන අදහස් ප්‍රබල වෙන ඒවා තමයි ක්‍රියාත්මක භාවයට යන්නේ. ඉතින් ඒකින් අපි ඔක්කොම කල්පනා කරගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ කටයුතු සම්පාදනය කරගන්න ඕනේ. අන්න එහෙම සම්පාදනය කරගෙන මේ ජීවිත නියම ඉලක්කයකට යන්න නම් නිවන් දැක ගන්න නම් නේද? එක දිගට මේ පංචකාම සම්පත්තියේ කලකිරීමේ අදහස අපි පවත් ගන්න ඕනද නැද්ද? එහෙනම් මේ දේශනා කරපු කාරණා ටික හරි කමන්නේ ප්‍රමාණිකූලව එක දිගට මෙනෙහි කරා නම් අපිට ලොකු කලකිරීමක් ඇති වෙන්න හේතුවක් වෙනවා මේක ඇල්ලුවොත් මේ වගේ මහා ව්‍යසනකාරී තත්ත්වයකට පත් වෙනවා කියලා. ඒකිනම් විසඳුම බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මේක පොඩි දෙයක් කියලා අපි හිතිය යුතුයි. නේද මේක පොඩි දෙයක් නෙවෙයි මෙතනින් තමයි අපි මේ නිවන් දැකීමේ වැඩපිළිවෙල ආරම්භ කරගන්නේ. හොඳයි. ඒකද අපි කල්පනා කරගමු මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සූපත් කරගන්න මේ හැම දිනාම මේ ලබා දුන්නා වූ සියලුම දායකත්වය ධර්ම දානමය පුණ්‍ය කර්මය හැම දිනාටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසක්තාච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.